සාමාන්‍ය සමයේ 24 වන සතිය බ්‍රහස්පතින්දා පළමුවන කියවීම සුද්ධ වූ පාවුලතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමුවන හසුලෙන් කොටසකි. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා. සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුභාසන වෙත ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. ඔබ එය පිළිගත්තොහිය, එහි පිහිටා සිටින්නොහිය, ඒ මගින් ඔබ ගැලවීම ලබන්නොහිය. එසේ වන්නේ මා ඔබට දෙසු ලෙසම ඒ සුභාසන නිසැකවම පිළිගෙන එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි. මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙයම බව ප්‍රධාන කොට කියව යුතුය. එනම් සුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, වළලුණු ලැබූ බවත්, සුද්ධ ලියවිලි ප්‍රකාර තුන්වැනිදා උත්ථාන කරනු ලැබූ බවත්, කේපස්ටහ පසුව 12 දෙනාට දර්ශනය වූ බවත්ය. ඉන්පසු උන්වහන්සේ 500කට වැඩි සහෝදර සමූහයකට එක විටම දර්ශනය වූසේක. ඔවුන්ගේ සමහරුන් පරලෝ සෙපත් වූවද වැඩි දෙනා තවමත් ජීවත්ව සිටී. ඉන්පසු උන්වහන්සේ ජාකොබ්ද අනුතුරු සියලු අපෝස්තුවරුන්ද දර්ශනය වූසේක. අවසන් වශයෙන් අකලකට උපන්නෙකු වැනි මටද උන්වහන්සේ දර්ශනය වූසේක. මන්ද මම අපෝස්තුරුන්ගේ නිතා සුළු තැනැත්තාය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් අපෝස්තුවරයෙකු යයි කියනු ලබන්නටවත් මම නොවටිමි. එහෙත් මම යම් තත්ත්වයකට පැමිණි සිටිම්ද, එසේ පැමිණි සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන්ය. උන්වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නොවිය. ඇත්තටම මම ඔවුන් සියල්ලන්ටම වඩා බොහෝ සෙයින් වැඩ කළෙමි. එහෙත් මා කළේ මානව මා තුල වූ දෙවන වහන්සේගේ වර ප්‍රසාදය. එබැවින් මා වේවා ඔවුන් වේවා අප දේශනා කරන්නේ එකම පණිවිඩයයි. ඔබ එය අදහා ගන්නොහිය. දේව වාක්‍යයේසය. දෙවන වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ලූක් 7 පරිච්ඡේදයේ 36 සිට 50 දක්වා. එක් පරිචිවරයෙක් තමා සමග ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කළේය. උන්වහන්සේ පරිචිවරයාගේ ගෙදරට වැඩම කර කෑමට හිඳගත් සේක. ඒ නුවර විසූ පෞකාරි ස්ත්‍රියක් උන්වහන්සේ පරිචිවරයාගේ ගෙදරට කෑමට වැඩෙමින් බව දැන සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬු කරඬුවක් රැගෙන එතනට ආවාය. ඈ උන්වහන්සේ පිටුපසින් පාමුල සිට හඬ හඬා උන්වහන්සේගේ පාද කඳුලෙන් තෙමන්නට පටන්ගෙන ඇගේ හිසකෙස් වලින් පිස දමා උන්වහන්සේගේ පාද සිඹ සුවඳ විලේපයෙන් ආලේප කළාය. උන්වහන්සේට ආරාධනා කළ පරිසවරයා ඒ දැක මොහු දිවසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පෞකාරී ස්ත්‍රිය කවර තැනක් තියක්ද කෙබඳු අගගණක්ද කියා දැනගනු ඇතැයි සිය සිතින් සිතුවේය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, සීමොන්, ඔබට කිව යුතු කරුණක් ඇතැයි වදාළසේක. ඔහුද ගුරුදේවේනි වදාළ මැනවයි කීය. උන්වහන්සේ කතා කොට මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටිය. එක්කෙනෙක් රිදී කාසි 500ක්ද අනිත් තැනැත්තා 50ක්ද ණයව සිටියෝය. ණය ගෙවීමට ඔවුන්ට කිසිවත් කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාටම කමා කළේය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දයි ඇසූසේක. සීමොන් උත්තර දෙමින්, ඔහු වැඩියෙන් යමුකුට කමා වූයේද
ඒ තැනැත්තායයි මම සිතමී කීය. එවිට උන්වහන්සේ ඔබේ පිළිතුර හරියයි ඔහුට කියා ස්ත්‍රිය දෙස හැරි සීමොන්ට කතා කොට, මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේද? මම ඔබේ ගෙදරට ඇතුළු වූවමි. ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නේහිය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකෙස් වලින් ඒවා පිස දැමුවාය. ඔබ මා සිඹේ නැත. එහෙත් මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළාය. ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකළෙහිය. එහෙත් මාගේ පාදද එහෙත් මාගේ පාද සුවඳ වීලේපෙන් ආලේප කළාය. එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඇය මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පුවේ. එහෙත් යමෙකු ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැයි වදාළසේක. එවිට උන්වහන්සේ ඔබේ පව් ඔබට කමා කරන ලදැයි ඇයට වදාළසේක. උන්වහන්සේ සමග කෑමට සිටි අය පව් කමාව පවා දෙන මොහු කවරෙක්දැයි තමන් තමන් අතර විමසූහ. එහෙත් උන්වහන්සේ ඔබේ ශ්‍රද්ධාව ඔබට ගැලවීම ගැන දුන්නේය. සාන්ත සිතින් යන්නයි ස්ත්‍රියට වදාළසේක. සුවිශේෂක වාක්‍යය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි, අද අපි සුවිශේෂය තුල දකිනවා මේ පෞකාර ස්ත්‍රිය ඇවිල්ලා ක්‍රිසුන් වහන්සේගේ පාමුල වැටිලා බොහොම වටිනා කරන සුවඳ විලවුන් උන්වහන්සේගේ දෙපායේ ගාමින්, එවැගේම තමන්ගේ ඇස් වලින් කඩාහලන කඳුළු වලින් උන්වහන්සේගේ දෙපතුල සෝදාලමින් තමන්ගේ කෙස් රොදෙන් එය පිහිදමින් ක්‍රිසුන් වහන්සේ ළඟ වැටිලා ඉන්නවා. මෙන්න මේක අපි දකින්නේ ප්‍රේමවන්තේනි මනස්ථාපනයේ මහා සලකුණක් විදියට. ඒ කියන්නේ සුවිශේෂී තියෙන ආකාරයට ඇය පෞකාරියක්, ඇයගේ පෞකාර බව වෙනුවෙන් ඇය මනස්ථාපනය වුණේ මෙන්න මේ විදියටයි. ප්‍රේමවන්තේනි මෙන්න මේ සුවිශේෂ පාඨය තුල අපිට ප්‍රකාශ කරනවා මනස්ථාපනය කියලා කියන්නේ කුමක්ද කියලා. දැන් මනස්ථාපනය කිව්වම අපි බොහෝ වෙලාවට හිතන්නේ මම පව් කරලා ආපසු හැරිලා මගේ ජීවිතය දිහා බැලුවම මගේ පව්කාරකම කාලකන්නිකම ගැන දිහා බලලා ඒ වෙනුවෙන් මට මං ගැනම අප්‍රසාදයක් ඇති වෙලා ඒ තුළ දුකක් ඇති වෙනවා. මේක තමයි මනස්ථාපනය කියලා කියන්නේ. නමුත් ප්‍රේමවන්තේනි සැබෑ මනස්ථාපනය කියලා කියන්නේ දෙවියන් වහන්සේයි මායි අතර තියෙන ලොකු බැඳීමක එක්තරා කඩයිමක්. ඒ කියන්නේ මනස්ථාපනය කියලා කියන්නේ දෙවියන් වහන්සේට මගේ ආදරය ප්‍රකාශ කිරීමක්. ඇයි මේ ආදරය ප්‍රකාශ කරන්නේ? දැන් මමයි දෙවියන් වහන්සේ අතර ලස්සන බැඳීමක් තිබුණා. ඒ බැඳීම යම් කිසි දවසක කැඩිලා බිඳිලා ගිහිල්ලා අනේ මගේ වැරැද්ද නිසානේ ඒ දේව සබඳතාවය කැඩිලා බිඳිලා ගියේ කියලා මට දැනුනම ඒ තුල මට ඇතිවෙන්නා වූ සිත් වේදනාව තමයි මනස්ථාපනය. එහෙමනම් මේ මනස්ථාපනය ප්‍රකාශ කරන්නේ අපි දෙවියන් වහන්සේට පුදුමාකාර ආදරයක් අපේ හදපත්ලෙන් ඇතිවීම තුලයි. මේ පෞකාර ස්ත්‍රිය ක්‍රිසුන් වහන්සේ පිළිබඳ ලොකු ආදරයක් ඇති වුණා. ඒ ආදරය ප්‍රකාශ කළේ ඇයගේ කඳුළු වලින්, මනස්ථාපනය තුලින්. එහෙමනම් අපිත් මනස්ථාපනය වෙනවයි කියලා කියන්නේ ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේට නැවතත් ප්‍රේම කරන්නට ඕනා කියන ඒ ලස්සන හැඟීම තුළ මන් දෙවියන් වහන්සේට දක්වන ආදරේ තිලිනයක් තමයි මනස්ථාපනය කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි මනස්ථාපනය හරි ප්‍රබල වෙන්නේ. සමහර පෞකාරායගේ ජීවිත ශුද්ධවන්තයින් බවට හැරෙව්වේ
අපායට යන්නට ඔන්න මෙන්න කියලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ස්වර්ගය කරා එසවූයේ මෙන්න මේ මනස්ථාපනයයි. අපි පාපොච්චාරණයට ගිහිල්ලා පාපොච්චාරණේ වැදගත්ම කාර්යය තමයි, වැදගත්ම කොටස තමයි මනස්ථාපනය වීම. මේ මනස්ථාපනය තුළයි දෙවියන් වහන්සේ අපව සුවපත් කරන්නේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ තුරුලට අපව නැවත කැඳවගන්නේ ඒ මනස්ථාපනය තුළ. මනස්ථාපනය නැත්නම් ප්‍රේමවන්තේනි පාපොච්චාරණයෙන් වැඩක් නැහැ. අන්න ඒක නිසා ප්‍රේමවන්තේනි අපි තේරුම් ගනිමු මනස්ථාපනය කියලා කියන්නේ මොකක්ද කියන දේ. ඒ වගේම සැබෑ මනස්ථාපනයකින් යුතුව හැම වෙලාවකම පාපොච්චාරණයට ගිහිල්ලා ඒ පව්වලට දේව සමාව, දේව ආදරය උරුම කරගන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ කරමු. අන්න එතකොටයි ඒ පාපොච්චාරණය මගේ ජීවිතේ වෙනස් කරන කඩයිමක් බවට පත් වෙන්නේ. ඔබට ජෙසු පිටයි.